550 ජාතක පොතේ සත්කුම්භ ජාතකය අහලා නැති කෙනෙක් නැහෙනි. අපි අද කියන්නේ සත්කුම්භ ජාතකය හා සමානම තව සුවිශේෂී කතන්දරයක්. මම දැන් රැඳී සිටියේ ඓතිහාසික පස්තුම් කෝරළේ මෝල්කාව කොස්කුලණ ගංගාරාම විහාරස්ථානයේ. මේ විහාරස්ථානයේ ඉන්න වැඩ සිටිනවා සාමණේර භික්ෂුන් වහන්සේලා දෙනමක් ගිහි කාලේ අයියයි මල්ලි. නමුත් මේ පොඩි හාමුදුරන් වහන්සේලා දෙන්නගේ කතන්දරය සත්කුම්භ ජාතකය හා සමාන නොවුනට ඊටත් වඩා දරුණු ඒ වගේම ඊටත් වඩා කේජනීය සිදුවීම් ජාලයක් වටා ගෙදිච්ච සුන්දර කතන් සුන්දර නෙමෙයි අසුන්දර කතාවක්. නමුත් දැන් ඒක ලෞත්‍ර අතාගත බුදු පියාණන් වහන්සේගේ නිර්මල බුදුදහමට පින් සිද්ධ වෙන්න සුන්දර කතන්දරයක් බවට මේකටපත් වෙතුනේ. මේ කතාව ඇහුවාන් පස්සේ අපිට හරි පුදුමත් හිතේවි මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියලා. නමුත් මෙවැනි දේවල් වෙලා තිබෙනවා. නමුත් විශේෂයෙන්ම කොස්කුළුණ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති වැඩ සිටින අපේ පූජ්‍ය වළකඩ මහින්ද හාමුදුරුවන්ගේ අප්පගෙති හත ධෛර්යය සහ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අද මේ ගිහි කාලේ අයියයි මල්ලි දෙන්න මේ වෙන විට දක්ෂ තරුණ භික්ෂුන් වහන්සේලා දෙනමක් ලෙස සම්බුද්ධ ශාසනයේ ථේරවාදී බුද්ධ ශාසනයේ ඉදිරියට ගෙනියන්න පෙර ගමන් කරුවන් ලෙස කටයුතු කරමින් සිටිනවායි කියලා කිව්වොත් ඉතාමනේ ලෙස අපි අහලා බලමු මේ කතන්දරය. මුල සිට අගට අහන්න, අග සිට මුලට අහන්න. ඔබට මුදුම හේතේවි සත්කුම්භ ජාතකය අපි අහලා තියෙන්නේ එකට හිටපු සහෝදරයෝ දෙන්නෙක් වෙන් වෙලා ඇති වෙච්ච කේජවාත. නමුත් මේ කතන්දරය වෙනස්. මේක පොඩි කාලෙදිම වෙන් වෙලා, නමුත් මහණ වුණාට පස්සේ යුද්ධ චීවරේ අඟ දාගත්තට පස්සේ තමයි මේ දෙන්න අයියයි මල්ලි කියලා පළවෙනි වතාවට දැනගන්නේ. බලන්නේ කොච්චර පුදුම හිතේද කියලා මේ කතාව. බුද්ධ ශාසනයේ තීන පින ශාසනයට පැවිදි වුණ වීමේ පින මත වීමක් ලෙස අපි දකින්නේ මෙවැනි කාරණා. හරි, පොඩි ආදරු කියනවා මේ ගම කොහෙද? ගම කෙලින්කන්නේ. අයියාගේ මල්ලි දෙන්නගේ දෙන්නම කෙලින්කන්නේ. කෙලින්කන්නේ කොයි හරියෙද? ජනපදයේ. ගිහි කාලේ මොකද නම? අරුණ දිල්සන්. මල්ලිගේ නම? අරුණ මහේෂ්. ඉස්කෝලේ ගියාද ඒ කාලේ? ගෙදර ඉන්නකොට? කොයි ඉස්කෝලේද ගියේ? ජනපද. කෙලින්කන්ද ජනපද ඉස්කෝලේට. කීයට වෙනකන් ගියාද? දෙකරණේක. මල්ලි? යගියේ නැහැ. දැන් පොඩි කාලේ මොකද මහණ වෙන්න හිතුනේ? වක්කරි ආසාවක් තිබුණද පොඩි කාලේ මම මහණ වෙන්න ඕනේ කියලා? නැත්තම් අම්මලා තාත්තලා කිව්වද මේ මහණ වෙන්න පුතේ කියලා? ආසාවක් තිබුණා. පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා මහණ වෙන්න. ඒ නිසා තමයි මහණ වුණේ. මල්ලි, අපේ ආදරනේ, කියන්නකෝ. දැන් මට මුලින්ම කියන ඔබ වහන්සේගේ දැන් මේ දැන් නම මොකද්ද? සුබෝධ. සුබෝධ හාමුදුරුවෝ. කෙලින්කන්දේ සුබෝධ හාමුදුරුවෝ. එහෙම කිව්වා හරි. දැන් ඔබ වහන්සේගේ නම එතකොට? සුදින්න. කෙලින්කන්දේ සුදින්න හාමුදුරුවෝ. ගෙදර කවුද හිටියේ? අම්මයි තාත්තයි පවුලේ ඔක්කොම කී දෙනෙක් ඉන්නවද? පවුලේ 10 දෙනෙක් ඉන්නවා. හඳුනේ මට කියන්න එතකොට දැන් කොහොමද අපේ මේ පොඩි හාමුදුරු දෙන්න හොයාගත්තේ? මේ පොඩි හාමුදුරු දෙන්න මෙයා බාර දුන්නේ අවුරුදු 7 නේ. අවුරුදු 7. 7 අඩු නේ. ඉස්කෝලේ ගියද? 2 වසරේ කියන්නේ අවුරුදු 6 වගේ. 6 වගේ. එයාගේ තාත්තත් එක තමයි හිටියේ මෙයා. අම්මා වෙනකොට එක්ක හිටියේ නෑ. මෙයාදී අසන්න වෙලා හිටියේ ස්කෝල් ගිහිල්ලා. ඒවද පොස්කුණ මේ විහාරස්ථානට තාත්ත තමයි වාදුන්නේ. ඊවසේ මෙයාට කතා කරන්න බෑ මොකක්වත්. මේ ඒ කාලේ බාද දෙනකොට මෙයාට මේ කියන්නේ කතා කරගන්න බෑ මොකුත්. ඉස්සර ලොකුවට මේ වචන හුවමාරු කරගන්න බෑ. වචන හඳුන්නේ නෑ. කවුද යාවත් යාව කවුද කියලා හඳුන්නේ නෑ.
පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලාවත් හිටපු පොඩි ආම් මේකට පොඩි ආහඳුකල්ලන්වත් අඳුර ගන්න බැරි වුණා මෙයාට. ඔව්. ආමන්ත්‍රණය කරේ ඔයා මෙයා කියලා. පසුකාලීනව තමයි මාස 6-7ක් ගියාට පස්සේ තමයි මුලින්ම ආමන්ත්‍රණය කරේ ආනන්ද කියලා පොඩි ආහඳුකෙනෙක් කියලා මේ අර. ඔව්. එයාව තමයි ආනන්ද ආහඳුන් කියලා මෙයාට වචනේ ආවේ. ඔව්. නැත්තම් ලොකු වචන බර වචන කතා කරන්න බෑ මෙයාට. අනිත් අය වහන්තුන්නේ අපි ගෙවුවොත් මේ පොඩි ආහඳුන් නම් මොකද්ද? දන්නේ නැහැ කියන්න දන්නේ නැහැ මොකක් කරේ මෙයා දැන් පොඩි ආහඳුනි කියලා මෙයාට ගියොත් මම ලොකහඳ මේක කියන්න කියලා ගුවම අර පොඩි ආහඳු උස පොඩි ආහඳු මෙන්න මේක කියන තමයි මේ දේ කියන්නේ ඔව් ඉතින් අර ආනන්ද පොඩි ආහඳු කියන වචනේ ඉඳලා මෙයාට අවුරුදු අවුරුද්දක් යනකම් කතා කරන්න පුළුවන් වුණේ ඊට පස්සේ මහාන කරා මහාන කරා පස්සේ අවුරුද්දක් යනද ඉරුවන් ඇරියේ නැහැ සිටු සාත්තු කියනවා ඊට පස්සේ තමයි ගුණසිංහ ලතුස් සිනානල කුමාර බිරුවන්ට බාදුනන් පිරුවනේ දෙක ශ්‍රේණිය ඉගෙන ගන්නවා දෙක ශ්‍රේණිය ඔව් දැන් ඉතින් අකුරු කියන්න පුළුවන් ලියන්න පුළුවන් ඕන කෙනෙක් අඳුන්නවා කතා කරන්න පුළුවන් දැන් මතාත්තව අඳුන්නවා සහෝදරයෝ මං ඉතින් ඉන්නවා කීප දෙනෙක් එයාගේ මාත්‍රි තමයි ආරය ඊට පස්සේ මේ ඔව් අපි එයා ගැන පොඩක් කියමු මල්ලිය මෙයා බාදුන්නේ ලංකාවේ කිසිම ඉස්කෝලකට ගිහිල්ලා නැහැ ආ ස්කෝලකට ගිහිල්ලා නැහැ ලංකාවේ තවත් පන්සලක මෙයා ඉඳලා තියෙනවා ආ ඒ පන්සලේ මේ වැඩපිළිවෙලක් මොකක් සකස් කරලා තිබුණේ නැහැ ස්කෝලකට ගිහිල්ලා නැහැ කම මේ ඉතින් මෙයා මහාන කරා මෙයා දැන් පිරුවනේ ඉගෙන ගන්නවා මේ මල්ලි අයියව මල්ලි අඳුරන්නේ නැහැ ආ මෙයා තාත්තා ගාව දැන් මෙයාගේ මල්ලි කියලා මෙයා දන්නේ නැහැ රවමත් මල්ලි මල්ලි කිව්වට අයියා මල්ලි කිව්වට තාමත් දන්නේ හරි මල්ලි කියලා මෙයා අපි දන්නවා කම්මගේ දරුවෝ තාත්තගේ දරුවෝ අපි දන්නවා එයාගේ මල්ලි කියලා මෙයා අඳුර ගන්න බෑ මෙයා දන්නේ මෙයා මල්ලි කියලා මෙයා අම්මා බාදුනේ මට අරයව මෙයා මාසයක හමරක් දෙනු තමයි යන්තමකින් මෙයා මල්ලි කියලා අවබෝධ කරගත්තේ අරයා අයියා කියලා අවබෝධ කරගත්තේ ඒ මාස ගන්න ගියාට පස්සේ තමයි නැත්තම් පන්තරට ආපු දවස් ඉඳන් මාසයක් විතර යනකම් මේක අයියා මල්ලි මේ අපි දෙන්න කියලා හඳුනා ගැනීමක් තිබුණේ නැහැ අවන්තෝ මල්ලි කියලා මූණ වරින් කියන්න පුළුවන් ඔව් ඒ 2 ලක්ෂ වලින් ඒකට අයියා මල්ලි කියලා හඳුනා ගන්න මහන්නාට පස්සේ මේ දෙන්න මේකට අර අපිට දැකලා නැහැ ගිහිකා මෙයා මහන වෙන ඉස්සෙල්ලා මෙයා මල්ලිව දැකලා නැහැ ඔව් දැකලා තියෙනවද නැහැ මෙයා දැකලා නැහැ හයියෙන් ගෙන් දැකලා නැහැ මෙයා මල්ලිව දැකලා නැහැ මේ මල්ලි කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ මහාන මේ පන්සලට ආවට පස්සේ මල්ලි දකින්නේ මෙයා පළවෙනි අවස්ථාවට දැකලා මෙයා මල්ලි කියලා කියන්න බෑ මෙයාට මේක හරියට සත්කුඹ ජාතකයේ වගේම තමයි නේද අන්න හරි ඒකෙම පුනරුත්පත්තිය වගේ තමයි මට පේන්නේ ඔව් ඉතින් පස්සේ තමයි දන්නේ මම තමයි කියලා දුන්නේ මෙයා මල්ලි කියලා මෙයාගේ මේ අයියා මේ කියලා මේ දෙන්නා මේ අඳුර කියන්නේ මේ සහෝදරයෝ වගේ නෙමෙයි මේ පන්සලට ආවේ ඔව් පස්සේ තමයි මේ සහෝදර සෙනහසක් මේ දෙන්න ගාව දැන් තියෙන්නේ. දැන් හැබැයි මේ දෙන්නත් පුදුම සහෝදර සෙනහසක් තියෙනවා. දැන් තියා. දැන් මල්ලිට අයිය නැතුවම බෑ. අයියට මල්ලි නැතුවම බෑ. මේ දෙන්න පුදුමාකාර සහෝදර සෙනහසක් තියෙන මේ දෙන්න ගහන්න ගියමුත් තනියම තමයි දෙන්න එක. ඔන්න කියලා ගහන්න. ඔහොම කියලා දෙන්න. මේ දෙන්න හිමීට ගන්න ගේම් එක. ගහලා හිමීට සද්ද නැතුව ඉන්නවා දෙන්නත් එක්ක. දෙන්නත් එක්ක. අයියා මල්ලි ඔහෙදි බැලුවත් බලන්න මහත්තයාට පස්සේ අයියා මල්ලි ඉන්නේ එක මුල්ලක එක්ක ආවාස ගියතුද එක්ක කොහේ හරි එළියට ගියත් මේ දෙන්න එකතන අයියා මල්ලි කන්න ගියත් මේ වගේද මෙයා බෙදලා දිනවා හරියට මෙයා එහෙම තමයි බත් කවනවා එහෙම තියනවා හැබැයි දැන් මම දැන් සමාද්දාට මෙයා මොනවද දුන්නත් අරය කොටසක් දිනවා හොරෙන් හරි අරයත් එහෙම තමයි දැන් ඒතර අපි මේ පොඩි හාඳුරු මේ වැඩි සද්දපත්ද නැහැ පොඩි එක්කලා එයා වැඩි කතා බහ නැහැ. වැඩි කතා බහ කරන්නේ නැහැ. වැඩි හිමින් තමයි වැඩි කියන්නේ. ඔය යනවා. ඔය යනවා. ඔය යනවා දියවසනේ. මෙයා මූලික සීනේ. හරි. මෙයා එක සීනේ. හරි. එයාගේ උපැන්නවත් නැහැ මහත්ය තාම. උපැන්නවත් නැහැ. උපැන්න මත ලබා දෙන්නේ නැහැ. උපැන්න නැහැ. තාම උපැන්න ගේන්නේ. එයා නටක් ඉන්නේ නැහැ. ඔව් මෙයාට දැන් නටක් ඉන්නේ. මහානුන් කොයි කාලේ දැන්? හරි. මෙයා මහානුනේ දැන් ගියා උද්දී. මෙයා මහානුනේ. ගියා උද්දී. මහානුන් කොඩි කියලා. මෙයා මහන දැන් අවුරුදු 3ක් විතර වෙනවා අයියට මල්ලි පෙන්නන්න බෑ මල්ලිට අයියා පෙන්නන්න බෑ ඔව්
ඉතින් මේ දෙන්න මහාන නෝන නම් ඒ දේ වෙනවා වෙනවා මේ දෙන්න මහාන නෝන නම් මේ දෙන්න අදත් අයියා මල්ලි කියලා දන්නේ නැහැ ලංකාවේ නෑ දෙන්න දෙපැත්තේ අම්මා ගාව ජීවත් වෙයි අම්මා ගාවේ තාත්තා ගාවේ කොහොම වුණත් මේ දෙන්න මෙයා ආපෝද කරගද්දි පන්සල් දුන්න තමයි මෙයාගේ මල්ලි කියලා මේ මගේ මල්ලි කෙනෙක් කියන එක අරයත් එහෙම තමයි ආපෝද කරගත්තේ පන්සල් දුන්න තමයි මෙයා මගේ අයියා තමයි කියලා මාත්